ආයිබෝවන් නමෝ බුද්දාය ඔබේ ජීවිතය තුළ යහපත බලාපොරොත්තු වීමෙන් ඔබ තව තවත් යහපතින් යහපතට යන්නට නම් ඒ යහපත බලාපොරොත්තු වන්නේ ඔබ සිතුවිල්ලකින් පමණක් නොව ක්‍රියාවෙන්මයි එනිසා අදත් ඔබේ ජීවිතයේ ඇරඹුමට යහපත් ක්‍රියාවන්ම නිරන්තරයෙන් එක් කරගන්න යන්න ආරාධනා කරමින් අදත් අපි සූදානම් සූර්ය මඩලයේදී ඔබ ජීවිතය තුළදී දහම් පෝෂණයෙන් තව තවත් කරුණු ළඟා කර දෙන්නට ඔබේ ජීවිතයට අදත් අපි සූර්ය මඩල තුලින් සජීව ලෙස සම්බන්ධ වෙන්නේ ඔබේත් අපේත් ජීවිතවලට අලුත් නුවණැසක් දහම් ඇසුරෙන් ලබා ගන්න ළඟ එන නත්තල පිළිබඳ බෞද්ධයන් කතා බහ කරන්න අද සූර්ය මඩලයේදී අපි සූදානම් ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් අපි සූර්ය මඩල අපේ වැඩසටහන වෙනුවෙන් වැඩම කරවා ගත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය මිරිස්වත්තේ විමල ජාන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පාද නමස්කාරයෙන් යුතුව මේ මොහොතේදී ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපේ සූර්ය මඩල වැඩසටහන වෙනුවෙන් අපි පිළිගන්නවා අවසරයි අපේ හාමුදුරුවනේ අද අපි තෝරාගෙන තිබෙන මාතෘකාව අසිරිමත් නත්තල බොදු ඇසින් යන තේමාව පිළිබඳව අපි මතක් කරා. ඇතරම අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස බෞද්ධයන් ලෙස ඕනම ආගමක ඕනම දහමක යහපත්ම කාරණාව ආගමික සහජීවනය තුළින් අපි නත්තල දෙස බැලිය යුත්තේ ඇයි? එය අද කාලයට කොයිතරම් නම් වැදගත් වෙනවාද? තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ වැඩසටහන නරඹන සිතාරා මං හිතන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබ වැඩසටහන ආරම්භයේදීම යොමු කළේ මං හිතන්නේ මම මුලින්ම මේ කාරණයක් කියන්න කැමතියි ඒ තමයි මේ වැඩසටහනෙත් එක්තරා විශේෂයක් තියෙනවද සාමාන්‍යයෙන් නම් අද වැඩසටහන සඳහා පැමිණිය යුත්තේ ක්‍රිස්තියානි පූජකතුමෙක් සාමාන්‍ය නත්තල ගැන සාකච්ඡා කරන නිසා නමුත් භික්ෂුන් වහන්සේ කෙනෙකුටත් නත්තල පිළිබඳ සාකච්ඡා කළ හැකි. ඉතින් ඒ නිසා මම හිතනවා අපි ආගමික සහජීවනයේ පිළිබඳව කතා කරන වැඩිපුර කතා කරන මේ කාලේ මේකත් විශේෂ කාරණයක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් නත්තල සම්බන්ධයෙන් නත්තල පිළිබඳව සාකච්ඡා කරන කාරණේ. දැන් සිතාරා මතු කරපු ප්‍රශ්නේ අපි බෞද්ධයෝ විදිහට කොහොමද නත්තල දකින්නේ කියන කාරණේ හරි වැදගත්. දැන් අපි මතක තියාගන්න ඕන පළවෙනි කාරණේ තමයි නත්තල කියලා කියන්නේ ලෝකේට අලුත් ජීවන දර්ශනයක් එහෙම නැත්නම් අලුත් ආගමක් කියලා දීපු ඉදිරිපත් කරපු ශ්‍රේෂ්ඨ ආගමික නායකයෙකුගේ උපත සමරන දිනේ ජේසුස් වහන්සේ. එතකොට මුලින්ම අපි මතක තියාගන්න ඕන කාරණේ අද තත්ත්වෙ දිහා බැලුවොත් එහෙම ලෝකය කතෝලික ක්‍රිස්තියානි ආගම කියලා කියන්නේ ලෝකේ තියෙන ප්‍රධානතම ආගම. සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා ලෝකේ සාමාන්‍ය ක්‍රිස්තියානි ජනගහනය 4.2ක් විතර වගේ බිලියන කියලා. එතකොට ඒ විදිහට තමයි ලෝකේ විශාලතම ආගම වෙන්නේ මේ ආගම. එතකොට ලංකාවේ විශාල කතෝලික ජනගහනයක් වෙස්සෙනවා. එතකොට ඒ අයට අවුරුදු 2000 ගණනක් තිස්සේ අලුත් සංස්කෘතියක් චින්තනයක් පිරිනමපු ආගමික නායකයෙකුගේ උපත තමයි අපි සමරන්නේ. එතනින් එහාට ගියාම සිතාරා දැන් බෞද්ධයෝ විදිහට කොහොමද මේ ආගම දැන් අපි දන්නවා ඊටාම පැහැදිලි බෞද්ධයන්ගේ ආගම බුද්ධ ආගම. ක්‍රිස්තියානි කතෝලික සම්භවයක් තියෙන ජනතාවගේ ආගම තමයි මේ කතෝලික ආගම ක්‍රිස්තියානි ආගම. එතකොට අපි කොහොමද දකින්නේ කතෝලික ආගම ක්‍රිස්තියානි ආගම ඒ වගේම ඊට සම්බන්ධ ජේසුස් වහන්සේගේ උපත. දැන් මේක මම කැමති දෙවිධයකට දකින සිතාර. පළවෙනි මේක මට කියන්න පුළුවන් මට්ටම් දෙකක් කියලා. එකක් තමයි බෞද්ධ අපි කිව්වොත් එහෙම මේ මූලික ප්‍රතිපත්ති. එහෙම නැත්නම් මූලික ඉගෙන්වීම මට්ටමේ ඉඳලා අපි මේක බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි සාමාන්‍ය ජන සම්මතයේ ඉඳලා. අපි දන්නවා මිනිසුන්ට හොඳ නරක පිළිබඳ වැටහීමක් තියෙනවා සම්මතයක් තියෙනවා ජන සමාජයේ. එතකොට ඒ මට්ටමේ ඉඳලා මේක බලන්න පුළුවන්. දැන් ওই මට්ටම් දෙකකින් බැලුවොත් අපි කොහොමද අපිට පෙනෙන්නේ? දැන් පළවෙනි මට්ටම තමයි මම කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි බෞද්ධ ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් බෞද්ධ නෙමෙයි ආගමික ඕනෑම ආගමක මූලික සංකල්ප. එහෙම නැත්නම් ප්‍රතිපත්ති මට්ටමේ ඉඳලා අපි කොහොමද බලන්නේ? දැන් අපි බෞද්ධ පැත්තෙන් බැලුවොත් සිතාරා අපිට පෙනෙනවා දැන් බුද්ධාගම කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා
කියන මාවත තමයි අපිට පෙන්වන්නේ. සීලමේ පදනමක පිහිටලා සමාධිය වඩලා යථාභූත ඥානය තුළින් විමුක්තිය ලබනවා කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. කතෝලික දර්ශනයේ පැත්තෙන් ගත්තහම මේක දේවවාදී ආගමක්. එතකොට දිව්‍යන් වහන්සේ පිළිබඳව තියෙන භක්තිය සහ උන්වහන්සේගේ ඉගෙනවීම් වලට අනුව පිහිටා සමාජයට සේවය කිරීම තුළින් ධාර්මිෂ්ඨව ජීවත් වීම තුළින් උන්වහන්සේගේ සතුට ඈ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වීමෙන් ස්වර්ගයේ මාවත විවර කර ගැනීම තමයි අපිට කතෝලික ක්‍රිස්තියානි ආගම් තුළින් උගන්වන්නේ. එතකොට මූලික වශයෙන් ගත්තාම ඔය මූලික සංකල්ප වලින් කතෝලිකයෝ ජේසුස් වහන්සේ වෙහෙම නැත්තම් පණිවුඩකරුවා විශ්වාස කරනවා, දිවියන් වහන්සේ විශ්වාස කරනවා, ස්වර්ගයේ විශ්වාස කරනවා. ඒ වගේම දිවියන් සරබලධාරී දෙවි කෙනෙකු විසින් ඉගෙන වූ පණිවිඩයක්, මානුෂ පණිවුඩකරුවෙකු හරහා උගන්වපු ඉගෙනවීමක් තිබෙනවා. ඒක බයිබලේ සඳහන් වෙනවා, පරණ තෙස්තමේන්තුව තියෙනවා, නව තෙස්තමේන්තුව තියෙනවා. ක්‍රිස්තියානි කතෝලික දර්ශනය පිළිබඳව දන්න අය මේ ගැන දන්න හොඳින්. ඉතින් ඒ නිසා ඒ ගැන විශ්වාස කරනවා අපි, සීල සමාධි ප්‍රඥා මාවත විශ්වාස කරනවා. දැන් එතනදී මේ ආගම් දෙක වෙනයි සිතාර. ඒක අපිට හරි අමාරුයි මේ ආගම් දෙක එකයි කියලා කියන්න බෑ. ඒ නිසා අද ලෝකේ කවුරුත් පිළිගන්නවා, ඇවිල්ලා තියෙන අපි අද ඇවිල්ලා තියෙන මතය තමයි ලෝකේ ආගම් විවිධ. ඒ නිසා අපි ආගමික බහුත්වයේ පිළිගන්නවායි කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ප්ලූරලිසම් කියලා අදහසක්. අන්‍යෝන්‍ය ගෞරවය ඇති ආගම්වල බහුත්වය විවිධත්වය අපි පිළිගන්නවායි කියලා කියනවා. දෙවෙනි මට්ටම තමයි අපි කොහොමද සාමාන්‍ය සම්මතයේ ඉඳලා අපි ක්‍රිස්තියානි ආගම කතෝලික ආගම දිහා බලන්නේ කියන කාරණය. මේක හරි වැදගත්. දැන් ඒකට බෞද්ධ දර්ශනයේම අපිට තියෙනවා යම් ඉගැන්වීමක්. මජ්ඣිම නිකායේ තියෙනවා සිතාරා සන්දක සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙනවා ආගමික දෙයාකාරයක ආගමික මතවාදයන් පිළිබඳව. ඒවට කියන්නේ බ්‍රහ්මචර්ය වාසා අබ්‍රහ්මචර්ය වාසා කියලා. සමහර ඉගැන්වීම් කොටසක් තියෙනවා ඒවා සිතාරා ආගමික ඉගැන්වීම් කියලා ඉදිරිපත් වෙනවා. හැබැයි හැබෑවටම ඒවා ආගමික ඉගැන්වීම් නෙවෙයි. ඒවයින් සුවසහනයක් ලැබෙන්නේ නැහැ. සමහර ඉගැන්වීම් කොටසක් තියෙනවා ඒවා ආගමික ඉගැන්වීම්. හැබැයි ඒවා ආගමික ඉගැන්වීම් හැටියටම පිළිගත හැකි. මොනවද මේවා? දැන් අර කියපු මුල් කොටසට, ඒ කියන්නේ ආගමික ඉගැන්වීම් හැටියට ඉදිරිපත් කරන, හැබෑවටම ආගමික ඉගැන්වීම් හැටියට පිළිගන්න පුළුවන් දේවල් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන කාරණා හතරක් තියෙනවා. එහෙම නැත්නම් වෙන විදිහකට අපි කිව්වොත් එහෙම ඉගැන්වීම් හතරක් තියෙනවා. ඒව තමයි, පළවෙනි දේ තමයි කවුරු හරි කියනවනම් මට සර්වඥතා ඥානෙ තියෙනවායි කියලා යම් කිසි ඉගැන්වීමක් ඉදිරිපත් කරලා තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඒක පිළිගන්න පුළුවන්. එතකොට සර්වඥතා ඥානය කියන එක ටිකක් හරි ප්‍රවේශමින් අපි දැන් අපි බෞද්ධ බැලුවොත් මේයි බුදුහාමුදුර සර්වඥතා ඥානය ගැන කියලා තියෙනවනේ. ඇයි එහෙම කියන්නේ? ඒකට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා බලන්න පුළුවන්. නමුත් බුදුහාමුදුර දේශනා කළේ සිතාරා නිරන්තරයෙන්ම පවතින සර්වඥතාවයක් කාටවත් නැහැ. දැන් ඔබට මට ඔබේ සිත දැනගන්න ඕන නම් මම මේ පිළිබඳව එක්තරා විදිහක අවධානයක් යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් මට ඒක දැනෙන්නේ නැහැ. අධ්‍යයනයක් කරන්න ඕන කිසියම් විදිහක. මේ අපි කියන සමාධිගත භාවයකින් තමයි මට ඒක දැනගන්න පුළුවන් වෙන්නේ. තියුණු සමාධිගත භාවයක් අවශ්‍යයි. ඒ නිසා නිරන්තරයෙන්ම සියල්ල දැනගත හැකි නුවණක් ශාස්ත්‍රවරයෙකුටවත් නැහැ. නමුත් කවුරු හරි එහෙම කියලා දහමක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒක පිළිගන්න කියලා බුදුහාඳුර කියනවා. දේශනා කරලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි කවුරු හරි ශෘතිය සහ අනුශ්‍රවේ පදනම් කරගෙන යමක් දේශනා කරලා තියෙනවා නම් ඒකත් පිළිගන්න. ශෘතිය කියලා කියන්නේ දේව භාෂිත ඇත්තටම. දැන් හින්දු ආගම දේව භාෂිතයක්, ඉස්ලාම් ධර්මයේ දේව භාෂිතයක්, එහෙමනම් ක්‍රිස්තියානි සහ කතෝලික ආගම් කියලා කියන්නේ දේව භාෂිත. ඒවා කොහොමද අපිට එන්නේ? අනුශ්‍රවේ පදනම් කරගෙන. ඒ කියන්නේ පරපුරෙන් පරපුරට මේවා කිසියම් කෙනෙක් අහගෙන. දැන් අපි පණිවිඩකරුවන් වෙන්න පුළුවන්, කතෝලික ආගම් පැත්තෙන් ගත්ත මේ පල්ලි බලධාරීන් වෙන්න පුළුවන්, ඒ විදිහට. තුන්වෙනි කාරණේ තමයි තර්කයෙන්, එහෙම නැත්නම් විමර්ශනයෙන් කෙනෙක් ආගමක් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසාන වශයෙන් කෙනෙකුට යමක් ඉදිරිපත් කරන්න පුළුවන් පොඩ්ඩක් සැක සහිත විදිහට. මගේ මෙහෙම පිළිගැනීමක් තියෙනවා කියලා මුලින් යමක් ඉදිරිපත් කරනවා. හැබැයි ඊළඟ අවස්ථාවේදී නෑ, ඕකට වඩා මෙන්න මෙහෙම අදහසකුත් මට තියෙනවා කියලා. ඕකට අපි කියන්නේ ආගමේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමේ තියෙන සංසේවාදී කියලා. සමහර තැන්වල කියනවා අමරා විකේපවාදීන් කියලා. මොකද මෙයට ලිස්සල යන්න පුළුවන් කියලා අදහසකුත් තිබුණා. ඉක්සෙල මතයක් කියලා ඊළඟ තව මතයකට ආපහු වෙන අවස්ථාවකදී යන්න පුළුවන් කියලා. ඉතින් මම මේ කිව්වේ අර ආගම් විදිහට ඉදිරිපත් කරලා තියෙන, හැබැයි ආගම් වශයෙන් පිළිගන්න පුළුවන් තත්ත්වයන්. බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා සිතාරා
හැබැයි මේවා පිළිගන්න එපා මෙන්න මේ කාරණා ටික තියෙනවා නම් කියලා. එහෙම බුදුහාමුදුරු කරුණු හතරක් පෙන්වලා දාලා. ඒව තමයි උච්ඡේදවාදී. කවුරු හරි කියනවා නම් ලෝකේ මේ මිනිසාගේ මේ ජීවිතයෙන් පස්සේ ඊළඟ ජීවිතයක් නැහැ කියලා. විශේෂ හේතුවක් නැතිව. ඒ කියන්නේ අරහත් භාවයෙන් තොරව විමුක්තියකින් ඇති කරගත්ත විමුක්තියකේ තොරව කියනවා නම් ඔහුට පැවැත්මක් නැහැ කියලා අරහතර පිළිගන්න එපා. දෙවෙනි එක තමයි මේ භෞතිකවාදය. මේ සියල්ලම ලෝකේ මේ භෞතික ක්‍රියාවලියකට යටත් කරන්න පුළුවන් නම් පිළිගන්න එපා. ඊළඟට අකිරියවාදය කියන එක. කරන ක්‍රියාවක කුසලයක් හෝ අකුසලයක් ජනනය වෙන්නේ නැහැ කියලා කිසියම් ආගමික කණ්ඩායමක් ඉදිරිපත් කරනවා නම් ඒක පිළිගන්න එපා. ඊළඟට මේ ස්වභාව ශුද්ධිවාදී කියලා එකක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ කියන්නේ කවුරු හරි කියනවනම් මිනිස්යෝ හෝ සත්වයෝ සුද්ධිය ලබන්නේ විමුක්තිය ලබන්නේ ඉබේම කියලා කිසිම ඒකට අධ්‍යාත්මික පදනමක් අවශ්‍ය නැහැ. චර්යාමය වෙනසක් ඕනි නැහැ කියලා කවුරු හරි කියනවනම් ඒක පිළිගන්න එපා. එතකොට අපිට පැහැදිලි මේ දේවවාදී ආගම්වල මේ හතර තියෙනවද කියලා අපි බලන්න ඕන සිතාර. ඇත්තටම අපිට පැහැදිලි වෙනවා කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් වැනි දේවවාදී චින්තනවල මේ ප්‍රවේශමෙන් බැලුවම අපිට පේනවා ඒවා එක්තරා විදිහක කර්මයේ ප්‍රතිඵලය පිළිගන්නවා. ඇයි? දිව්‍යයන් අපි කරන චර්යාව තුළින් දිව්‍යයන් වහන්සේ සතුටු වෙනවා. දිව්‍යයන් වහන්සේ සතුටු වුණොත් අපිට ස්වර්ගයේ හිමි වෙනවා. එහෙම නැතිනම් අපි කියනවා ඩේ ඔෆ් ෆයිනල් ජජ්මන්ට් කියලා. ඒ කියන්නේ අවසාන විනිශ්චය දිනේ කියලා. දැන් මේක මුස්ලිම් ඉස්ලාම් ආගමේ තියෙනවා. කතෝලික ක්‍රිස්තියානි දර්ශනවලත් තිබෙනවා. එතකොට දිව්‍යයන් වහන්සේ අවසානයේදී අර අවසාන විනිශ්චය දිනේදී එකෝ අපිට සදාකාලික ස්වර්ගයේ උරුම වෙනවා. එහෙම නැත්නම් අපායේ උරුම වෙන්න පුළුවන්. එතකොට අර ක්‍රියාවෙන් ජනනය වන ප්‍රතිඵලයක් පිළිබඳ විශ්වාස කරනවා. ඉතින් එහෙම බැලුවහම සිතාර අපිට පැහැදිලි මේ දර්ශනය අර ශෘතිය සහ අනුශ්‍රවය. ඒ කියන්නේ දේව භාෂිතයක් පදනම් කරගෙන පරපුරෙන් පරපුරට ආපු දර්ශන තමයි එහෙමනම් මේ ඉගැන්වීම. ඉතින් ඒ නිසා අපිට ඒවා ආගම් හැටියට පිළිගත හැකි. එමනම් දැන් බෞද්ධ දර්ශනයේ පැත්තෙන් බැලුවාම ඒවා කියනවා අනස්සාසිකයි කියලා. ඒවා ඒ බෞද්ධ ඉගැන්වීම. හැබැයි කතෝලිකයෙකුට ඔවුන්ගේ ආගමෙන් බැලුවාම බෞද්ධ දර්ශනය පිළිබඳව ඒ විදිහට කියන්න පුළුවන්. මොකද මේ ආගම්වල විවිධත්වයක් තියෙන නිසා. ඉතින් එතකොට මූලික වශයෙන් මම මේ පැහැදිලි කළේ සිතාරා පළවෙනි කාරණේ තමයි මේ ආගම් යම් වැදගත් මනුෂ්‍යයාට ධර්මිෂ්ට වීම සඳහා වැදගත් ඉගැන්වීම් සමුදායක් උගන්වපු ආගම් හැටියට අපි පිළිගත යුතුයි බෞද්ධ දර්ශනයේ පැත්තෙන් බැලුවත් ඒක අපිට ගැටලුවක් නෙමෙයි. ඊළඟට ගත්තාම අපිට පෙන්වෙනවා දැන් මේ දැන් අපි නත්තල ඇත්ත වශයෙන්ම ජේසුස් වහන්සේ ස්මරණය කිරීම සඳහා අපි උත්සව පවත්වනවා, ප්‍රීති වෙනවා, සන්තෝෂ වෙනවා. ඒවා ජන සම්මතයේදී අපි කිසිවකට හානියක් නොකර අපි ඒ කරන ක්‍රියාවල කටයුතු වල අපිට යහපතක් දකින්න පුළුවන්. මොකද බුද්ධාගම කියලා කියන්නේ අත වශයෙන්ම අපි 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 කෙටියෙම කිව්වොත් එහෙම අනද්ද භූතං අත්තානං දුක්ඛේනන අද්ද භාවීති කියලා කියනවා. අපි අනවශ්‍ය විදිහට දුක ළඟා කරගන්න දර්ශනයක් නෙවෙයි බෞද්ධ දර්ශනේ. ඊළඟට මේ ධම්මිකන්න සුඛං පරිවජ්ජේති. ධාර්මිකව කවුරු හරි සතුටක් ලබනවා නම් ඒක අපි ඉවත් කරන්නේ නැහැ. ඒ නිසා ලෝකේට යහපතක් උදා කරපු යම් වැදගත් ආගමික ඉගැන්වීමක් උගන්වපු ශාස්ත්‍රවරයෙකු සඳහා අපි ඒ ඔහුගේ උපත සමරනවා නම්, ප්‍රීතිමත් වෙනවා නම් ධාර්මික විදිහට, ඒක අපි බෞද්ධ ක්‍රමය අනුව ඒක දිහා බලන්න ඕන බොහොම සුභවාදී ආකල්පයකින්, යහපත් දැක්මකින්. හොඳයි. ලෝකය තුළ විවිධත්වයට අපූරු තැනක් හිමිවන්නේ ඒ විවිධත්වය හරහාම අපිට ලැබෙන යහපත් කාරණා. හැම විවිධත්වයක් තුළම හැම ස්ථානයකම අපිට යහපත් කාරණා උගහා ගන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්ස. දැන් අපේ රට ගත්තොත් බහු ආගමික බහු ජාතික රටක්, ආගමික සහජීවනය සහ ඒ අන්‍යයන් සඳහා අන්‍ය ආගම් සඳහා දක්වන ගෞරවණීය බවට බුදුදහම තුළ ලබා දෙන ප්‍රමුඛ ස්ථානය පිළිබඳව හඳුනා ගැනීමත් අපිට අන්‍ය සියලු ආගම්වලට දැක්විය යුතු ගෞරවය දැක්වීම ජාතියක් විදියට ගත්තත් බෞද්ධයන් විදියට ගත්තත් අපිට අපි අපේ වගකීමක් ලෙස සැලකිය යුතුයි නේද ස්වාමින් වහන්ස? අතවශ්‍යම හරි සිතාරා. ඒ මම හිතන්නේ ඔය මම ඉස්සෙල්ල මතක් කරපු කාරණය දැන් අන්‍යෝන්‍ය ගරුත්වය කියන එක. ලෝකේ අද අපි ඉන්නේ එතන මේ අපි හැමදෙනාම දැන් පිළි අරගෙන තිනවා ආගමික අතවශ්‍යම මතවාද පිළිබඳ කාලෙන් කාලයට නොයෙක් අදහස් ගණනාවක් ආවා.
කොහොමද අපි ආගම් දකින්නේ කියලා. ඉතින් ඔබ දන්නවා ඉතිහාසයේ ආගමික ගැටුම් පවා සිදු වුණා. නමුත් මේ අමිහිරි ජනක අතීතය අපි අමතක කරලා අද ඇවිල්ලා ඉන්නේ ඇත්ත වශයෙන්ම ඒ ආගම් වලට අනන්‍ය වූ ගෙන්වීම් සමුදායක් තියෙනවා. ඒවා ඒ අනන්‍යතාවය අපි පිළිගත යුතුයි කියන අදහසට. ඒ නිසා ඒ ගරුත්වය ඒ ආගම් වලට අවශ්‍ය ගරුත්වය ඒ ආගම් අනුගමනය කරන අනුගාමිකයන්ට අපි ඔවුන්ගේ ඒ සංස්කෘතිකමේ සහ ප්‍රතිපත්තිවල තියෙන වෙනස්කම් පිළි අරගෙන ඔවුන්ට ගරුත්වය ලබා දිය යුතුයි. දැන් අපි බැලුවොත් එහෙම ක්‍රිස්තියානි දර්ශනය. දැන් අනිත් එක වැදගත් කාරණේ තමයි සිතාර මේ ආගම්වල අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රතිපත්ති මේ වශයෙන් අපට පිළිවෙතක් හැටියට ඒවායේ වෙනස්කම් තිබුණට එකඟ වෙන්න බැරි වුණාට සමහර වෙලාවට විවිධතා තිබුණට සමහර කරුණු අතින් බැලුවම සිතාර ඒවයේ සමානතාවයක් තියෙනවා. දැන් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් දිහා බැලුවහම සමහර ඉගැන්වීම් අපිට බෞද්ධ ඇහිම් බලනකොට ඒවයේ ලොකු සමානතාවයකුත් දකින්න පුළුවන්කම තිබෙනවා. දැන් අපි නත්තල පිළිබඳව කතා කරන නිසා අපිට මේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් එක ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන්. දැන් මම මෙන්න මෙහිම කිව්වොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වුණේ එක්තරා විදිහක විප්ලවවාදියෙක් හැටියට. උන්වහන්සේ පළ කරපු අදහස් ඒ කාලේ තිබුණ අර අධිකාරී බ්‍රාහ්මණික ඉගැන්වීම් වලට වඩා බොහෝ සෙයින් වෙනස් ප්‍රගතිශීලී අදහස්. ඒක අපි දන්නවා. ජේසුස් වහන්සේත් ඇත්ත වශයෙන්ම එක්තරා ආකාරයක විප්ලවවාදියෙක්. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ තුල උන්වහන්සේගේ ඉගැන්වීමට උන්වහන්සේට යම් පසුබිමක් තිබුණා. මට ඒක කියන්න පුළුවන් එක්තරා විදිහක ආරක්ෂාවක් තිබුණා කියලා. දැන් සිතාර ඔබ අහලා ඇති බුදුහාමු අපේ මේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ඉපදීමට පෙර තුසිත කායේ ඉන්න අවස්ථාවේදී පස්මහ බැලුම් බැලුවා කියලා. කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියලා. එතකොට එතන තියෙනවා ද්වීපය, දේශය, කාලය. එතකොට බුදුහාමුදුරුවෝ පහළ වුණේ ආගමික වශයෙන් බොහොම ප්‍රබෝධයක් පැවති කාලයක නවීන මතවලට ප්‍රගතිශීලී අදහස් වලට ඉඩකඩක් තිබුණා සමාජයේ. හැබැයි මම හිතන්නේ මට පෙනෙන හැටියට මට ජේසුස් වහන්සේ ඉපදුන කාලයේ සහ ඒ ආගමික පරිසරය දිහා බලනකොට මට පෙනෙන්නේ සිතාරා ඒ සමාජය තුළ නවීන ප්‍රගතිශීලී අදහස් වලට ඉඩකඩ තිබුණේ නැහැ කියන එක. ඒ නිසා ජේසුස් වහන්සේ ඉදිරිපත් කළ ඒ සමාජයේ නොතිබුණ සමහර නවීන අදහස් ඇත්තටම උන්වහන්සේ ඉදිරිපත් කළේ විප්ලවීය ආගමික නායකයෙක් හැටියට කියන එක කියන්න පුළුවන්. ජේසුස් වහන්සේගේ චරිතය බැලුවත් ගොඩක් දුරට මේ යම් යම් සමානතා තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම මේ උන්වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන් උන්වහන්සේගේ ශිෂ්‍යයන් අපි බැලුවොත් එහෙම ගත කරපු ජීවිතයේ අර යම් ආකාරයක මේ තාපස ජීවිතයක් කියලා කියන්න පුළුවන්. මට මතකයි බයිබලයේ එක තැනක තිබෙනවා මේ ජේසුස් වහන්සේගේ පළවෙනි ගූලයා අමතා ප්‍රේරිතයන් කියලා. උන්ට කියන්නේ ප්‍රේරිතයන් 12ක් හිටියා කියලා අපිට බයිබල් සාහිත්‍ය උගන්වනවා. පළවෙනි ප්‍රේරිතයා තෝරගන්න අවස්ථාවේදී ඔහුට ජේසුස් වහන්සේ දෙන උපදෙස තමයි ඔබ යන ගමනෙහි ඔබ ශ්‍රාවකෙක් හැටියට තෝරගෙන ඔබ ඉදිරියේදී ජනතාව මේ ඉගෙන්වීමට නෙබුරු කරව අනුගාමිකයන් එකතු කර ගැනීමේ මේ ක්‍රියාවලිය තුළ ඔබට සාපතෙයියක් නැහැ. ඒ කියන්නේ ඔබ සමග ගෙන යා යුතු යම් කිසි වස්තුවක් නැහැ. ඔබ ජීවත් විය යුත්තේ ඔබගේ අනුගාමිකයන් මගින් කියන අදහස. එතකොට එහෙම බැලුවහම ඔවුන් ජීවත් වුණේ තර මේ ಭಾರತೀಯ දර්ශනයේ තියෙනවා සිතාරා සංന്യാසි කියලා මේ පැහැදිලි කිරීමක් ඉගෙනීමක්. සංന്യാසීන් කියලා කියන්නේ ඔවුන් මේ අනගාරික ජීවිතයක් ගත කරන්නේ ගයක් නැහැ. දැන් භික්ෂුන් වහන්සේලාත් එහෙම තමයි. සංന്യാසීන් කියලා හැඳින්වෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. අපි බික්කු කියන වචනේ පාවිච්චි කරන්නේ. බික්කතිති බික්කු. ආහාරයේ අපි සිඟා යන නිසා, හර සිඟාගෙන ජීවත් වෙන නිසා අපි භික්ෂුන් කියලා කියනවා. එතකොට මේක තාපස ජීවිතයක් ඇත්තට. මේ නිසා ජේසුස් වහන්සේගේ ජීවිතය අපි බැලුවත් එතන තියෙන එක්තරා විදිහක අර තාපස වේශධාරී ජීවිතයක් කියලා හඳුනගන්න පුළුවන්කම තිබෙනවා. හරිම සරල චාම් ජීවිතයක් තමයි මුල්කාලීන ශ්‍රාවකයන්ගේ සහ ජේසුස් වහන්සේගේ ජීවිතය. ඊළඟට ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් දැන් අපි ගත්තොත් එහෙම දැන් එක තැනක තිබෙනවා. දැන් මං හිතන්නේ මේ ප්‍රකාශයේ තිබෙනවා ඒ කාලේ යුදෙව්වන් තුල තිබුණ අදහස් සහ ජේසුස් වහන්සේගේ අදහස් වල වෙනස්කම්. දැන් අපි ප්‍රේමය පිළිබඳව කතා කරනනේ හරියට ක්‍රිස්තියානි කතෝලික දර්ශනයේ සිතාරා. එතකොට ප්‍රේමය හරි වැදගත් අදහසක්. ඒ ප්‍රේමය පිළිබඳව කතා කරනකොට තිබෙනවා දැන් ඇසට ඇස
දතට දත යන කියමන ඔබ ආසායත ජේසුස් වහන්සේ කියනවා. මම ඔබට කියමි ඔබේ ඉදිරිවාදී කරු ඉදිරිවාදියා ඔබේ දකුණු කම්මුලට ගසන්නේ නම් ඔහු ඔබ ඔහුට ඔබේ වම් කම්මුල හරවන්න කියලා. දැන් මේක ඉතාම වෙනස් ඉගෙනවීමක්. ටිකක් අපිට පෙන්වෙනවා ඒ කාලේ තිබුණා යම් කිසි ආකාරයක ප්‍රචණ්ඩකාරී අර ගෝත්‍රික ප්‍රචණ්ඩකාරී බවක් තිබුණා යුදෙව් ජන සමාජය තුළ. නමුත් ජේසුස් වහන්සේ ගැනවීම ඊට වඩා වෙනස් එහාට ගිය මෛත්‍රී සහගත භාවයක්, කරුණාවක්, ප්‍රේමයක්, දයාවක් අපිට දැක ගන්න පුළුවන්. දෙවෙනි පැත්ත තමයි මේ සිතාර මං හිතන්නේ අපිට වෙලාව තියෙනවද දන්නේ නැහැ. මම කරුණාක් දෙකක් අපි කතා කරන්නම්. මේ සමානාත්මතාවයේ පිළිබඳ අදහස ඉතාම ඉහළයි. දැන් ඒ අදහසත් ඇත්තටම නවීන අදහසක් ජේසුස් වහන්සේ ඉදිරිපත් කරපු. ජේසුස් වහන්සේ කියනවා මේ ග්‍රීකයෙක් යුදෙව්වෙක් දාසෙක් මිදුන තැනැත්තෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කියා අයෙක් නැත. ජේසුස් වහන්සේ ඉදිරියේ ඔබ සියලු දෙනාම සමානයි කියන අදහස. දැන් මේ අදහස දැන් ඔබට මතක් වෙනවා ඇති අපි බුදුහාමුදුරෝ දේශනා කරන අර විවිධ සතුන් අතර යතා ඒතාසු ජාතිසු ලිංගං ජාතිමයං පුතු විවිධ ජාතීන් අතර මේ මිනිස්සු නොවන සත්වයන් අතර සිතාරා අපිට හඳුන ගන්න පුළුවන් මේ විවිධතා වර්ග හඳුන ගන්න පුළුවන්. නමුත් මිනිසුන් අතර එහෙම වර්ග හඳුන ගන්න අමාරුයි කියලා කියනීමක්. ඉතින් ඒ වගේ මේ ජේසුස් වහන්සේත් හරි සමානතාවය පිළිබඳ අදහස හරියට ඉස්මතු කරපු ආගමික නායකයෙක්. තවදුරටත් කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම සිතාරා අපි දැන් මෙන්න මේ කාරණයක් එක්ක මේ කරුණු කාරණා පැහැදිලි කරගමු. දැන් බුදුදහම තුල අනිකුත් ආගම් සමග මුහු වීම වෙනුවෙන් ලබා දී තියෙන ඉඩකඩ මේ සමානාත්මතාවය සහ නිදහස. ඒ මුහු වීමට බුදුදහමේ බෞද්ධයන් හට කොයි වගේ ඉඩකඩක්ද ආධ්‍යාත්මය තුල සහ ප්‍රතිපත්ති ක්‍රියාවලිය තුල ඇති කරගන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම බුද්ධ ධර්මයේ බුදුහාමුදුරන්ගේ දේශනය මුල ඉඳලම සිතාරා හැඩගැහිලා තියෙන්නේ විවිධාකාර අදහස් උදහස් තියෙන ඕනෑම සමාජයකට, සමාජ පසුතලයකට ගැලපෙන විදිහට. දැන් බුද්ධාගම පහළුණේ මෙහෙම සමාජික කියලා මම ඔබට කිව්වා සිතාරා. දැන් අපේ සූත්‍රවල තියෙන්නේ 62ක් දෘෂ්ටීන් තිබුණා. පරිසරයක් තමයි ඉන්දියාවේ තිබුණේ. කොහොමත් ඉන්දියාවේ තිබුණ ආගමික පරිසරය සාකච්ඡා මතිමතාන්තර තිබුණට හරිම සාමකාමී පරිසරයක් අපිට පෙනෙන ඉන්දියාවේ. ඒ නිසා බුද්ධ ධර්මයේ පැන නැගුණ මේ සමාජ පරිසරයේ හරිම ආගමික වශයෙන් එක්තරා විදිහක සහනශීලී තත්ත්වයක තිබුණා සිතාරා. දැන් අපේ තිබෙනවා අපන්නක සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙනවා මේ වැදගත් අදහසක්. අපන්නක කියලා කියන්නේ නොවරදින ප්‍රතිපදාව. කිසිම ආකාරයකින් ගැටලුවක් ඇති නොවන පිළිවෙත තමයි අපන්නක කියලා කියන්නේ. ඒකේ කරුණු ගොඩක් තියෙනවා. නමුත් එක කාරණයක් තියෙනවා සිතාරා, සද්ධම්ම සංඤත්ති කියන්නේ. සද්ධම්ම සංඤත්ති කියලා කියන්නේ ඤත්ති කියලා කියන්නේ දෙනුම් දීම කියන අදහස. දැන් ඔය කාය විඤ්ඤත්ති කියලා කියන්නේ කයින් දෙනුම් දීම. වචී විඤ්ඤත්ති කියලා කියන්නේ වචනෙන් දෙනුම් දීම. ඤත්ති කියලා කියන්නේ sannivedane. එතකොට සද්ධම්ම සංඤත්ති කියලා කියන්නේ යහපත් වූ ධර්මය නිවැරදි ආකාරයට sannivedane කිරීම තමයි සද්ධම්ම සංඤත්ති කියලා කියන්නේ. කොහොමද එහෙම වෙන්නේ? සද්ධම්ම සංඤත්තියේ මූලධර්ම දෙකක් තියෙනවා. එකක් තමයි න අත්තුක්ඛංසේති. අත්තුක්ඛංසනේ කරන්නේ නැහැ. ඕනවට වැඩිය මම මගේ ඉගැන්වීම සහ පිළිගැනීම මම ඉස්මතු කරලා දක්වන්න යන හොඳ නැහැ කියන එක. දැන් මෙතන විවිධ ආගම් අදහන පිරිසක් හිටියොත් එම මම මගේ ඉගෙන්වීම ඕනවට වැඩිය ඉස්මතු කරන්න ගියොත් එම ඒ අයගේ හිත පෑරෙන්න පුළුවන්. ඉතින් මම දැනගන්න ඕන හිත තැලීම කියන එක හොඳ දෙයක් නෙවෙයි. අපි හැම වෙලාවම මේ මෛත්‍රී සහගත භාවය අගය කරන අය, අවිහිංසාව අපි ළඟ තියෙන. ඉතින් ඒ නිසා කෙනෙකුගේ මේ හිත පෑරීම අපිට අයිති දෙයක් නෙවෙයි බෞද්ධයන්ගේ හැටියට. ඉතින් ඒ නිසා අපි බොහොම මේ සහනශීලී වෙන්න ඕනේ. ඒ නිසා අපිට බෑ මේ ඕනවට වැඩිය මගේ පිළිගැනීම උනත් ඉස්මතු කරලා දක්වන්න. දෙවෙන්න තමයි පරං වම්බෙහිති. පරවම්බණී කරන්න හොඳ නෑ කියලා කියන්නේ හිතාමතා සචේතනිකව කිසිම යම් කිසි කෙනෙකු අපි අවමානයට ලක් කරන්න හොඳ නෑ. දැන් සමහර පිළිගැනීමක් අපේ ඉගැන්වීමට අනුව අපිට පෙනෙන්න පුළුවන් ඒක වැරදි දෝෂ සහගතයි කියලා. නමුත් ඒක අදහන පුද්ගලයා, ඒක පිළිපදින පුද්ගලයා, අනුගාමිකයාව අපි හිතාමතා දෝෂ දර්ශනයට ලක් කරන්න අපිට ඉඩකඩක් නැහැ.
අපි කාව හරි අපේ දර්ශනය අපි ඉස්මතු කරන්නෙත් නැත්තම් අපි හිතාමතා කිසිම පුද්ගලයෙකුව අපි පීඩාවට පත් කරන්න නැත්තම් එහෙම නැත්තම් ඔහුව අපහාසයට ලක් කරන්නෙත් නැත්තම් අපි කොහොමද අපේ ඉගෙනවීම අපේ පිළිගැනීම අපි ඉදිරිපත් කරන්නේ ඒකට බුදුහාමුදුරුව හොඳ පසුබිමක් එහෙම නැත්තම් හොඳ නිර්ණායකයක් අපිට පෙන්වලා දීලා තියෙනවා ඒ තමයි මේ තමයි මගේ පිළිගැනීම අයන් මේ සද්දා ඔබට තිබෙන්න පුළුවන් වෙන පිළිගැනීමක් හැබැයි මෙන්න මේක තමයි මගේ පිළිගැනීම එතකොට මේ මගේ ඇදහිම මේ මගේ පිළිගැනීම කියලා කිසියම් පුද්ගලයෙකුට ඉදිරිපත් කරන එක තමයි මගේ යුතුකම වන්නේ. ඉතින් ඊට එහා අපිට යන්න බෑ. අනවශ්‍ය විදිහට අර හුවා දැක්වීම හෝ එමෙ නැත්තම් කෙනෙකු අපහසුතාවයට පත් කිරීම බෞද්ධයාගේ යුතුකම නෙමෙයි. අපි බෞද්ධ මූලධර්ම අනුව ඉගැන්වීම අනුව. දැන් ඔය පිළිවෙත තමයි අපේ බෞද්ධ සම්ප්‍රදාය තුල අවුරුදු මේ 2000 ගණනක් සිට අර ඇත්තටම පැවතුනේ. බුදු සමය ව්‍යාප්ත වෙනකොට ලෝක පුරා ව්‍යාප්ත වුණානේ අපි දන්නවා ආසියා කරේ තිබෙන ජනප්‍රියම ව්‍යාප්ත වැඩිම ජනගහනයක් අදහන ආගම තමයි බෞද්ධ දර්ශනේ ආසියා කරේ. එතකොට බුද්ධාගම ව්‍යාප්ත වෙනකොට කවදාකවත් බුදු දහම නිසා ලේ බිඳුවක්වත් මිහිමත මේ පතිත වුණේ නැහැ. බුද්ධාගම ව්‍යාප්ත වෙනකොට සමහර සිද්ධි තියෙනවා. බුද්ධාගම ව්‍යාප්ත වුණාට පස්සේ සමහර සංස්කෘතීන් තුල යම් අපි ඔය ජපානයේ තිබිච්ච ප්‍රසිද්ධ කීමනක් ප්‍රසිද්ධ සිද්ධියක් තිබෙනවා. සමහර ජපන් නිකායවල ස්වාමින් වහන්සේලා එක් එක් ජපන් පාලකයන්ට සොල්දාදුවන් හැටියට සේවය කරපු අවස්ථා වගේ සිද්ධි තිබෙනවා. ඒවා ඒ සංස්කෘතීන්වල තිබිච්ච. හැබැයි බුද්ධාගම ආගමක් හැටියට ව්‍යාප්ත වෙනකොට කිසිම දවසක කිසිම ජන සමාජයකට කණ්ඩායමකට හානියක් වුණේ නැහැ. ඇත්තටම සිද්ධ වෙච්ච දේ තමයි ඒ බොහොම සාමකාමී විදිහට ඒ සමාජයේ ඒ ජන සමාජය තුළ ව්‍යාප්ත වෙලා ගිහිල්ලා ඒ අදහස් එක්ක මුහු වුණා. දැන් අපි බැලුවොත් එහෙම හොඳ කතාවක් මම කියන්නම්. මේ සිතාරා බුරුමේ බුද්ධාගම ව්‍යාප්ත වෙනකොට බුරුමේ තිබුණ ප්‍රබලම තාම මේ මේ මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තිබිච්ච ආගමික ඉගැන්වීම තමයි නාත් කියන දෙවිවරු ඇදහිම. මේක මුළු බුරුමය පුරාම ව්‍යාප්ත වෙලා තිබුණා. නාත් දෙවිවරු ගණනාවක් හිටියා. ඒ නාත් දෙවිවරු විවිධ හේතු නිසා මියගිය සමහර අය ප්‍රභූවරුන් එහෙම නැතිනම් කිසියම් වේදනාවන් අත්විඳලා මියගිය අය අදි විවිධ කාරණා නිසා මේ දැන් අපේ රටේ තියෙන සමහර ප්‍රභූවරුන් මියගියායින් පස්සේ අපි දෙවියන් බවට පත් කරගන්නවා. ඒ වගේ මේ නාත් කියලා කිව්වේ ඒ බුරුම ජන සමාජයේ විවිධ කාලවලදී මියගිය ප්‍රභූන් සහ විශේෂ මිනිසුන් සහ ගැහැණුන් නාත්වරු දෙවිවරු විශාල ප්‍රමාණයක් හිටියා. බුද්ධාගම බුරුමයට යනකොට මේක හරිම ජනප්‍රියයි. හැබැයි අවසානයේදී දැන් නාත් ආගමයි බුද්ධාගමයි අතර ගැටුමක් ඇති වුණේ නැහැ. අද ඔබ දැන් බුරුමේ බුද්ධාගම දියුණු වෙත බොහොම මේ හොඳම දියුණුම අවධිය තමයි අනුරුද්ධ අනවරත කියන නමින් හඳුන්වන අනුරුද්ධ කියන නමින් හඳුන්වන රජුරුවන්ගේ කාලේ. ඒ කාලේ බුරුමේ පුරාම චෛත්‍ය හැදුනා, විහෙර විහාර ගොඩනැගුණා. ඉතින් බුරුමේ චෛත්‍ය හරිම දියුණුයි, බොහොම ප්‍රචලිතයි. ඔය ස්වේදගෝන් වගේ බොහොම ජනප්‍රිය ස්තූප මේ වන්දනාමානවලට ලක්වන ස්තූප තියෙනවා. ඒවයි අදත් දකින්න පුළුවන්. අර නාත්වරු සියලු දෙනාම අර ස්තූපය වටා අපිට දකින්න පුළුවන්. නාතුරු පස්සේ කාලෙදී ඒ අය ගණන් ගත්ත දැන් අපි 33 කෝටියක් දෙවිවරු පිළිබඳව සලකනවා වගේ නාතුරු 33 දෙනෙක් පිළිබඳව ඒ අය විශ්වාස කළා. මින් මහගිරි කියන නාත් කියන දෙවිවරයා හරියට සමානයි මේ සක්‍රදේවේන්ද්‍රයා වගේ. අපි සක්‍රදේවේන්ද්‍රයා පිළිගන්නවා වගේ තමයි නාත් ආගමේ මින් මහගිරි කියලා දෙවිවරයා පිළිගත්තා. ඒතරින් මින් මහගිරි සමානයි සක්‍රදේවේන්ද්‍රට. ඒ අය පිළිගත්තා. අර ස්තූපේ වටා මේ සියලුම දෙවිවරු බෞද්ධාගමේ දෙවිවරු හැටියට බුරුම ජාතිකයන් පිළිගත්තා. ඉබන් බටූටා ලංකාවට එනකොට සිතාරා දැක්ක ඉතාම වැදගත් කාරණයක්, ඔහු දැක්ක දේවල් අතර ඉතා වැදගත් කාරණයක් තමයි කොහොමද මේ කොස්මොපොලිටන් කියලා, ඒ කියන්නේ විවිධ ජාතීන්ට ආගමික කණ්ඩායම් වලට මේ අයත් වෙච්ච මිනිස්සු ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙලා ඉඳපු ආකාරය. දැන් ඔහු කියනවා කොළඹ කියලා නගරේ හැඳින්වුවා. කොළඹ නගරේ සම්පූර්ණ වශයෙන්ම අන්‍යාගමික අන්‍යජාතිකයන්ගෙන් සමන්විත වෙච්ච නගරයක් ඒ කාලෙත්. නමුත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහු කියනවා ඔහු ඇත්තටම ආවේ පුත්තලමට. ඉබන් බටුටා පුත්තලමට ඇවිල්ලා ආර්ය චක්‍රවර්ති රාජ්‍යයේ ඒ කාලේ තිබුණයි කියලා කියනවා. සිංහල පාලනයේ යටතේ ආර්ය චක්‍රවර්ති රාජ්‍ය තිබුණයි කියලා කියන උතුරු කරේ. ආර්ය චක්‍රවර්ති රාජ්‍ය හිටපු ඒ රජුගේ ආධාර ඇතිව ලංකාවේ දකුණු දිග ප්‍රදේශවල සංචාරය කළා.
ලංකා පුරා වගේ ඉබන් බටුට ගියා උතුරු කරේ සහ දකුණු කරේ. ඒ අනකොට ඔහු දැකපු දෙයක් තමයි මේ ආගමික විවිධ ආගමික කණ්ඩායම් වලට අයිති අය විසිරලා හිටි විදි වගේම අනිත් ආගමිකයන්ට කොයි විදිහටද බෞද්ධයන් සැලකුවේ කියන එක. ඉබන් බටුට කියනවා ඔහු හරියට මේ ප්‍රීතියට පත් වුණා කියලා බෞද්ධයන් ඔවුන්ගේ ගෘහවල පවුලේ සමාජිකයෙක් විදිහට තමන්ට සලකපු එක ගැන. දැන් සමහර වෙලාවට ඒක ඔහුට ලැබුණේ නැහැ. සමහර අවස්ථාවලදී ඔහුට ඒක ලැබුණේ. හැබැයි ඔහුගේ බෞද්ධ ප්‍රභු ගෙවල්වල ඔහුට ඔහුගේ පවුලේ කියන්නේ ඉතා හොඳ ආගන්තුක සත්කාරයක් ලැබුණා. ඔහුට ඒ ගෙවල් තුලම සංග්‍රහ ලැබුණා කියලා ඉබන් බටුට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකෙන් පෙන්නනවා බෞද්ධයෝ කොයිතරම් මේ අන්‍යාගමික මතිමතාන්තරවලට මේ සංවේදී වුණාද කියන එක. අත වශයෙන්ම බුදු දහම පැවතුණ හැම සමාජයක්ම හැම රටකම බුදු සමය ව්‍යාප්ත වෙලා තිබුණු පිළිගත් හැම රටකම අත වශයෙන්ම සිතාරා අන්‍ය ජාතීන්ට අන්‍ය ආගමිකයන්ට බොහොම කාරුණිකව සලකපු සමාජයක් තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. අපි සමිනස් දැන් අපි දන්න කාරණයක් තමයි ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කිරීමේදී ආගන්තුක සත්කාරයට ලෝක පුරා කීර්තිනාමයක් දිනා තිබෙන්නේ අපේ මේ බෞද්ධ දර්ශනයේ පදනම. ඔබ වහන්සේ ඔය පහදපු ඉතිහාස කාරණාවත් වඩා හොඳින් ඒවෙන් මෙන් ගැලපෙන දැන් වත්මන තුලදී ශ්‍රී ලංකාව ලෝකයේ තුල ඒ කීර්තිය ලබා ගැනීමට සම්බුදු දහමේ දාර්ශනික පැතිකඩෙන් අපේ ලාංකීය ජනතාවට ලැබුණු හුරුව ඊට විශාල ලුකුරක් වෙන්නට ඇති. අපි අපේ වැඩසටහනේ අඩහෝරාවකට ආසන්න ප්‍රමාණයක් ඊට වැඩි ප්‍රමාණයක්ම මේ ආගම් දර්ශන පිළිබඳව හඳුනා ගැනීම පිළිබඳ ඔබ වහන්සේ ඉතාම හොඳ ඉතිහාසයේ සහ ඒ ආගමික දර්ශනය පිළිබඳව පහදා දුන්නා. අපි මෙතෙන් සිට උත්සාහ කරනවා ඔබේත් අපේත් වත්මන් ජීවිතය යහපත් කරගන්න අද මාතෘකාව කොහොමද අපි නිමිත්තක් කරගන්නේ, එහෙම නැත්නම් ඒ හුරුවක් කරගන්නේ කියන කාරණේ. දැන් ආගමික සහජීවනය වත්මන් සමාජය තුළ විශේෂයෙන්ම මේ ගෝලීය වසංගත තත්ත්වයක් ජාති ආගම් කුල ભેදවලින් තොරව හැමගේ ජීවිතවලට දැඩි තර්ජනයක් වෙමින් පවතින කාලයක සියලු ආගමික උත්සවවලට දෙවනි තැන දෙන්න සිද්ධ වෙලා තියෙනවා අපේ ස්වාමින් වහන්සේ. දැන් මේවර නත්තල සහ බෞද්ධයන් කොහොමද නත්තල දෙස බොදු ඇසකින් බලන්නේ කියන කාරණේ කොහොමද අපි අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්නේ? මම හිතන්නේ සිතාර ඔබ අහපු ප්‍රශ්නය මට හිතෙන හැටියට මේ දැනට තියෙන තත්ත්වය ගැන කල්පනා කරලා අහපු ප්‍රශ්නයක් කියලායි මට හිතෙන්නේ. දැන් මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොහොමද අපි නත්තල සමරන්නේ කියන කාරණය මං හිතන්නේ ඔබ අහපු ප්‍රශ්නය තුළ තිබෙන්නේ. මං හිතන්නේ පහුගිය මාස ගණනාවක් තිස්සේ අපි සියලු දෙනාටම බරපතල විදිහට දැනිච්ච කාරණයක් තමයි මේ වසංගත සමයත් එක්ක අපේ ජාතික ආගමික උත්සවවලට යම් යම් සීමා පැන වුණා කියන එක. එතකොට අපිට පහුගිය අවුරුදුවල අපිට බෞද්ධයන් හැටියට අපේ වෙසක් අසිරිය පොසොන් අසිරිය අපිට හොඳින් දැක බලා ගන්න අත්විඳින්න අපිට අවස්ථාවක් සැලසුනේ නැහැ. අනිත් ආගමික උත්සවවලටත් එහෙමයි. දැන් මේ නත්තල කියන එක ක්‍රිස්තියානි කතෝලික ආගමික බැතිමතුන්ගේ ඉතාමත්ම වැදගත්ම දිනේ. එතකොට අපිට අර අත්දැකීමම මං හිතන්නේ ඒ පසුබිමම නත්තලටත් උදා වෙනවා. මොකද තවමත් අපි කොරෝනා වසංගත උවදුරෙන් මිදිලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් අපි බෞද්ධ පැත්තෙන් මේක දිහා භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට බෞද්ධ අදහසින් එහෙම නැත්නම් බෞද්ධ දෘෂ්ටියකින් බෞද්ධ මතවාද පැත්තෙන් කතා කළොත් එහෙම අපිට පෙනෙන දේ තමයි මට කියන්න පුළුවන් දේ තමයි සිතාරා රෝගී බව කියන එක, රෝගී තත්ත්වය කියන එක, එහෙම නැත්නම් ශාරීරික වශයෙන් නැතිවිය හැකි පීඩාකාරී තත්ත්වවලදී අපිට ඇත්තටම ඒ ගැන අවධානය යොමු කරනව හැරෙනකොට එයින් එහා අපිට වෙනත් විකල්පයක් හොයන්න පුළුවන් කමක් නැහැ. රෝගේ නම් රෝගේ. රෝගයට පිළියම ප්‍රතිකාරයම තමයි. රෝගෙන් ආරක්ෂා වීමට අපි ගත යුතු ප්‍රතික්‍රමය වන්නේ ඇත්ත වශයෙන්ම රෝගයෙන් මිදීම සඳහා කිසියම් විදිහක සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රමයක් තියෙනවා නම් ඒ දෙස යොමු වීම. දැන් බෞද්ධ දර්ශනේ අපි අමතක කරන්න හොඳ නැහැ සිතාරා. අපි කතා කරනවා බකුල මහරහතන් වහන්සේ පිළිබඳව. බකුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් අතර ඉතාම නිරෝගීම
පුද්ගලයා. කවදාකවත් බක්කුල රහතන් වහන්සේට අසනීපයක් අසනීප හැදුනේ නැහැ කියලා තමයි උගන්වන්නේ. හැබැයි බක්කුල රහතන් වහන්සේ හිටියා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම සර්ව සම්පූර්ණ වශයෙන් රෝගවලින් නිරෝගී ආරක්ෂා වෙලා ඉන්නවා කියලා. එහෙම අදහසක් නැහැ. දැන් බක්කුල රහතන් වහන්සේ පිළිබඳව කතා කරනකොට සමහර වෙලාවට අපිට අමතක වෙනවා සිතාරා පිළිඳවච්ච මහරහතන් වහන්සේ පිළිබඳව කතා කරන්න. පිළිඳවච්ච මහරහතන් වහන්සේ තමයි රහතන් වහන්සේ කෙනෙක් හැටියට මට පෙනෙන හැටියට අධික රෝගාබාධ සංඛ්‍යාවකින් පෙළිච්ච පෙළිච්ච ස්වාමීන් ස්වාමීන් වහන්සේ. වහන්සේ. උන්වහන්සේ ගැන කියවෙනකොට තියෙන්නේ මේ රෝගාබ් සමහර වෙලාවට උන්වහන්සේට හිසරුදාවක් ඇති වෙනවා. බේසජ්ජක්කන් දෙකේ තියෙන සමහර වෙලාවට උන්වහන්සේට වාතාබාධයක් ඇති වෙනවා, හන්දිරුදාවක් ඇති වෙනවා, කකුල් පැලෙනවා, හිසරුදාවක් ඇදෙනවා. මේ ආදී අනේක විධ රෝගවලින් පෙළුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි පිළිඳවච්ච හාමුදුරුවෝ කියලා කියන්නේ. එතකොට දැන් පිළිඳවච්ච හාමුදුරුවෝ තමන්ට හදාගත්ත බෙහෙත් මේ තෙල් ටික විශාල තැලිවල මේ තැම්පත් කරගෙන ජීවත් වුණා කියලා තමයි කියන්නේ. එතකොට මම මේ කතාව කිව්වේ සිතාරා මේ එක පැත්තකින් බක්කුල මහරහතන් වහන්සේ අපි දකින ගමන්ම අනික් පැත්තෙන් විවිධාකාර රෝගාබාධ වලින් පිළිත් පිළිඳවච්ච හාමුදුරුවොත් අපි දකිනවා. එතකොට මේ පිළිඳවච්ච හාමුදුරුවන්ට හම්බ වුණෙත් ඇත්ත වශයෙන්ම මේ විවිධාකාර මේ මිනිසුන්ගේ වැඩිපුරම හම්බ වුණෙත් බෙහෙත්. මොකද මිනිස්සු දැනගෙන හිටියා පිළිඳවච්ච හාමුදුරුවෝ රෝගී කියන එක. ඉතින් මේ 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 කාරණේ මම කිව්වේ රෝග සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට බුද්ධාගමී ඉගැන්වීම් හරිම යථාර්ථවාදී. මොකද ඒකේ කිසිම ගූඪගුප්ත බවක් නැහැ. රෝග කියන ඒවා හැදුනොත් අපිට ඖෂධ අවශ්‍ය වෙනවා. ජීවිතයට තර්ජනයක්. අද ඇති වෙලා තියෙන තත්ත්වය ඇත්ත වශයෙන්ම අපි දන්නවා ඉතාම දරුණු ගෝලීය වසංගතයක් මේක. මේක හරි වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒකේ අපිට හංගන්න දෙයක්වත් නැහැ. වෙන ප්‍රතිකර්මයක්වත් නැහැ. ඒ නිසා අපිට තියෙන එකම පිහිට තමයි මම හිතන්නේ අපි ඒ තත්ත්වයෙන් ආරක්ෂා වෙන එක. දැන් මේක හරියට හැම දිනාටම බලපානවා. දැන් අපිට වෙනදා අපිට වෙසක් පහුගිය අවුරුදු වල අපිට ලැබුණ වෙසක් අසිරිය නොලැබුණාම කෙනෙකුට හිතට දැනෙන්න පුළුවන් ඒක. රාමසාන උත්සවයේ වෙනදා විදිහට අපිට සමරන්න බැරි නම් අපිට ඒක හිතට දැනෙන්න පුළුවන්. නත්තල වෙනදා වගේ සමරන්න අපිට බැරි නම් ඒක අපිට හිතට දැනෙන්න පුළුවන්. නමුත් ඒක තමයි ලෝකයේ තියෙන යථාර්ථය. ලෝකයේ මේ වෙනස් වීම කියන එකට අපි කියන උතුම් බීජ ධම්ම චිත්ත කම්ම කියලා නියාම ධර්ම පහක් පිළිබඳව ලෝකේ කතා වෙනවා. මිනිසයාගේ ජීවිතය සම්පූර්ණ මිනිසයාගේ ජීවිතය මේ නියාම ධර්ම වලට යටත් වෙනවා. ඉතුන් උතු නියාම කියලා කියන්නේ ලෝකේ කාලෙන් කාලෙට ඇති වෙන පාරිසරික තත්වයන්. ඒව අපිට වෙනස් කරන්න බෑ. දැන් ලෝකේ මේ මේ අගඤ්ඤ සූත්‍රය කතා කරනකොට අගඤ්ඤ සූත්‍රයේ දේශනා කරනකොට සිතාරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක කාලයක් තියෙනවා මේ කදාච කරහචි කිසියම් කාලයක මේ ලෝකය මේ 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 තියෙන ලෝකය ග්‍රහ වස්තුන් කියන ඒවා එක්තරා කාලයක සංකෝචනය වෙන්න පටන් ගන්නවා. සමහර කාලයක මේවා විවෘත වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සංකෝචනය වෙන්නේ දැන් ඔය විද්‍යාත්මකව කතා කරන විවිධ ක්‍රමවිදි තියෙනවනේ. අපිට ඒ පැත්තට යන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ ග්‍රහ ලෝක මිනිසයා ජීවත් වන භූමිය මේ මිහිතලය සංකෝචනය වෙන්න පටන් ගන්නවා. ඒ සංකෝචනය වෙනවා කියන එක ඍතු නියාමයක්. ඒක අපිට ඒවා කියන්න පුළුවන් මේ gigantic physical phenomena. ඒ කියන්නේ පාලනය කරන්න බැරි අතිමහත් වූ භෞතික නියාමයන්. ඒවා ඍතු නියාම. එතකොට ඒවා අපිට පාලනය කරන්න බැහැ. අර තත්ත්වයේ ඇති වුණාම ලෝකේ සංකෝචනය වෙනකොට හොඳ කරපු අයත් මිය යනවා. නරක කරපු අයත් මිය යනවා. එතකොට හොඳ කළයි කියලා මට ඒකෙන් ඒ අවස්ථාවේදී බේරෙන්නෙත් නැහැ. මේ සියලු දෙනාම ගිහිල්ලා අවසානයේදී අගඤ්ඤ සූත්‍රයේ කියනවා අකනිටා බ්‍රහ්මලෝකයේ තමයි සියලු දෙනාම ගත කරන්නේ. ඒක හරියට මේ එක එක්තරා විදිහක මේ භවයක් අර විනාශ වූ මිහිතලයක ජීවත් වූ සත්වයන්ගේ ඊළඟ පැවැත්ම තියෙන එක්තරා භූමියක් හැටියට තමයි සඳහන් වෙන්නේ අකනිටා ලෝකය. ඉතින් ආපහු අර යම් ග්‍රහ වස්තුවක් කියලා අපිට කියන්න පුළුවන් මිහිතලයක් විවෘත වෙලා මේ ඒක සකස් වේගෙන විවෘත වේගෙන ආවට පස්සේ තමයි අර සත්වයා ආපහු මේ ලෝකයට එනවයි කියලා කියන්නේ. මම මේ කතාව කිව්වේ ලෝකේ සිද්ධ වෙන ඍතු නියාමයන් නිසා කාලයෙන් කාලයට ඇතිවන පාරිසරික දේශගුණික තත්ත්වයන්ට මිනිස්සුලෝ ජීවත් වන සත්වයා මිනිසා විවෘතයි. අපිට ඒවයින් ගැලවෙන්න බෑ. ලෝකේ ඇතිවන වසංගත තත්ත්වයන් උත් එහෙම. ඒවට අපි
ලෝකෙ මුහුණ දීලා තියෙනවා. ලංකාවේ මිනිසුන්ට අතර වශයෙන් මේ වගේ දේවල් අමුතු දේවලුත් නෙවෙයි. එක පැත්තකින් බැලුවම සිතාර 1919 වෙනි සියවසේ මුල් කාර්තුවේදී ඇතිවෙච්ච ප්‍රංශ උණ කියන එක ස්පාඤ්ඤ උණ කියන රෝගය ඇතිවෙච්ච කාල සීමාවේදී ඇතිවෙච්ච තත්ත්වය සලකලා බලනකොට මේ විදිහමයි ඒ කාලේ ගත ඡායාරූප දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා සිතාර මේ විදිහටම මුහුණු ආවරණ පැළඳගෙන අත්වැසුම් දාගෙන විලාසිතා පවා සකස් වුණා. එතකොට අපි බැලුවහම අර අපි බුද්ධාගමේ කතා කරනවා මේ ලෝකය මේ චක්‍රීයයි කියලා. මේක රේඛීය නෙමෙයි කියලා. දැන් සංසාරය කියලා කියන්නේ ලෝකේ සත්වයාගේ චක්‍රීය පැවැත්මක් කියලා කියන්නේ. බලාගෙන ගියහම මේ වසංගත තත්ත්වෙනුත් එක්තරා විදිහක චක්‍රීය විදිහටයි සිද්ධ වෙන්නේ. දැන් අපිට අද කොරෝනා වසංගත තත්ත්වය අද එනකොට අපිට හිතෙනවා මේක හරිම භයානක තත්ත්වයක්, කවදාකවත් නොවුරු තත්ත්වයක්. ඊළඟට අපි අත් නොවිඳපු තත්ත්වයක් හැටියට අපිට දැනෙනවා. නමුත් අපි ටිකක් ආපස්සට කල්පනා කරලා බලනකොට අපිටම පෙනෙන්න පටන් ගන්නවා මේක හරි චක්‍රීය දෙයක්. මේක ඉතිහාසයේ සිද්ධ වෙච්ච දෙයක්. ඉතිහාසයේ මීට සමාන වූ තත්ත්වයන්ට මිනිස්සු මුහුණ දීලා තියෙනවා. මේ වගේ සමහර ජීවිත ලක්ෂ ගණනක් අහිමි වෙලා තියෙනවා. දැන් ඔය කියපු ස්පාඤ්ඤ උණ නිසා මිලියන ගණනක් ලෝකේ ජීවිත නැති වුණා. ලංකාවට ආව ලංකාවේ මිනිස්සු ඒත් දහස් ගණනක් මේ උණ නිසා ඒ අවස්ථාවේදී ජීවිත අහිමි වුණා. අද ඇත්තටම අපි ඒ අතින් වාසනාවන්තයි සිතාර. මොකද අපිට එහෙම විශාල ජීවිත සංඛ්‍යාවක් නැහැ. ඊට වඩා අපි තාක්ෂණික වශයෙන් ගොඩක් දියුණු වෙලා තියෙනවා. අනික් පැත්තෙන් ගත්තාම අපි ඒ උවදුරට ක්‍රියාත්මක වෙන විදිය බැලුවම හරිම දියුණුයි, සංවිධානගත වෙලා තියෙනවා අපි. ඉතින් එහෙම බැලුවහම අපි එක්තරා පැත්තකින් වාසනාවන්තයි. නමුත් උවදුර අපි මැඩපවත්වල නැහැ සම්පූර්ණ වශයෙන්. මේ නිසා අපිට තියෙන එකම බෞද්ධ දෘෂ්ටියෙන් ගත්තාම රෝග පීඩාදී සඳහා, රෝග උපද්‍රව සඳහා අපි ඒවායින් ගැලවීම සහ ප්‍රතිකර්ම පමණයි අපිට තියෙන්නේ කියන අදහස තමයි අපිට පෙනෙන්නේ. ඔබ වහන්සේ පහදා දුන්න ලෙසම ලෝකය මේ චක්‍රයක් ලෙසින් අතීත කාරණා වර්තමානයට කැරකී ඒම තුලදී මෙවර අසිරිමත් නත්තලේදී ලෝකවාසීන් වෙනුවෙන් ශ්‍රී ලාංකික අපිට මහා ලොකු දෙයක් ක්‍රියාවෙන් කරන්න බැරි වේවි. සැමට යහපත ප්‍රාර්ථනාව සහ නිරෝගී බව ප්‍රාර්ථනා කරනවට ඇරෙන්න. නමුත් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලාංකික කිතුනුවන් වෙනුවෙන් මේ මොහොතේදී මොකද්ද කරන්න පුළුවන්? මේ පවතින ගෝලීය වසංගත තාවය තුළදී අපිට යම් යම් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාවලට යොමු වෙමින් තමයි ආගමික වත්පිළිවෙතට යොමු වෙන්න අවස්ථාව තියෙන්නේ. දැන් අපි බෞද්ධයන් බහුතරයක් ඉන්න රටකදී ඒ අයට ලබා දෙන සහජීවනය, දයාව, මෛත්‍රී සහගත බව කොහොමද අපේ ස්වාමින් වහන්සේ අපි තිළින කරන්නේ ප්‍රායෝගිකව? අපි මට එක කරුණක් මතක් වෙනවා සිතාර. දැන් මේක බෞද්ධයන්ටත් කතෝලිකයන්ටත් කියන දෙපාර්ශ්වයටම පුදු දෙයක්. ඇත්තටම පුදු කාරණයක් ඒ තමයි. අපි දැන් බුදුහාමුදුරන්ගේ ධර්මය ඉතාම මේ චාම් සරල අල්පේච්ඡ ජීවිතයක් උදෙසා ඇත්තටම දේශනා කොට වදාළ ධර්මයක්. කතෝලික දර්ශනයේ ජේසුස් වහන්සේගේ ගැනුමත් මූලික ගැනවීම බැලුවම ඇත්තටම එහෙම දෙයක්. මට මතක් වෙනවා එක ලස්සන කතා දෙකක් තියෙන එකක් තමයි මේ යහපත් ඉඳීරා පිළිබඳ කතාව. කෙටියෙන් උනත් මේ කතාව දෙක මම දන්නේ වෙලාව තියෙනවා අපිට තවත් විනාඩි 15ක් වගේ කාලයක් තියෙනවා ස්වාමීනි. මේ යහපත් ඉඳීරා පිළිබඳ උපමාව, දැන් යහපත් ඉඳීරා පිළිබඳ උපමාවේ තියෙන්නේ ජේසුස් වහන්සේ හැම වෙලාවම තමන්ව උපමා කරනවා යහපත් ඉඳීරාට. ඇයි යහපත් ඉඳීරාට උපමා කරන්නේ? දැන් බැටලුවන් බලාගන්න ඉඳීරිකු යහපත් ඉඳීරිකු හැම වෙලාවෙම රැලේ අර බැටලුවන්ගේ ඉදිරියෙන් උයි ගමන් කරන්නේ. ඒකට හේතුව තමයි දැන් අර රැලේ ඉදිරියෙන් යන කෙනාට තමයි උපද්‍රවේ තිබෙන්නේ. උර්කේක් ආවොත්, ව්‍යාග්‍රේක් ආවොත් රැලේ ඉදිරියෙන් යන කෙනා තමයි උපද්‍රවේට හසු වෙන්නේ, ගොදුර බවට පත් වෙන්නේ. ඉතින් ඒ නමුත් යහපත් එඬේරා කවදාකවත් රැලේ පිටිපස්සෙන් යන්නේ නැහැ. තමන්ගේ නායකයන්ට නායකත්වයේ සපයමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කරනවා. ඊළඟට මේ තව කාරණයක් කියනවා, මේ බැටලුවෝ යහපත් එඬේරාගේ සිතඟි අඳුනනවා, යහපත් එඬේරා හිතන පතන විදිය දන්නවා. ඒ නිසා යහපත් එඬේරා මේ බැටලුවන්ට යම් කිසි අණක් දුන්නක් නොදුන්නත් ඒ එඬේරා පසුපස නිවැරදි විදිහට ගමන් කරන්න මේ අය දන්නවා. ඊළඟට කියනවා හැම වෙලාවෙම
අර ඉඩේරා පිළිබඳ විශ්වාසයක් තියෙනවා මේ බැටළුවන්ට. කවදාකවත් ඉඩේරා පිළිබඳ අවිශ්වාසයක් නෑ. ඔහු යන්නේ කොතනද? එතනට යනවා. ඔහු යමක් යම් මේ මෙහෙවීමක් කරන්නේ කොහොමද? ඒ මෙහෙවීමට අනුගතයි. අවසාන කාරණේ තමයි එතන කියන ඉතාම වැදගත් මේ කාරණේ. අපි හිතුවොත් එහෙම රැළක බැටළුවන් 100ක් ඉන්නවා නම් යහපත් ඉඩේරා දකිනවා මේ බැටළුවන් 100න් එක බැටළුවේ නැති වෙලා ඉන්නවා. යහපත් ඉඩේරා කවදාකවත් අර මට 99ක් ඉන්නවනේ මේ නැති වෙච්ච සතා නැති වුණාවේ කියලා ඉන්නේ නැහැ. අර නැති වෙච්ච එක සතා මේ 99ක් තියාගෙන අර නැති වෙච්ච එක සතා හොයාගෙන යනවා. ඉතින් මේ මෙතනදී දැන් මේ කියන කාරණේ තුල තිබෙන්නේ සිතාරා මේ දැන් පුද්ගලයෙකුට පුද්ගලිකුගේ චරිතය සංවර්ධනය වෙනකොට ඔහුට අනිත් තමන්ගේ අනුගාමිකයන් සහ තමන් එක්ක ඉන්න සහචර ජනයා පිළිබඳව තියෙන ඕන කාරුණික අවධානය. එතකොට අපිත් එක්ක ඉන්න අයට නායකත්වයේ සැපෙය යුතුයි කියන අදහස. අපි අනිත් අය පිළිබඳව සංවේදී විය යුතුයි කියන එක. අපි අත් එක්ක ඉන්න ජනතාව පිළිබඳව කාරුණික විය යුතුයි කියන කාරණේ තමයි මේ කතාවෙන් අපිට පේනින්නේ. තව එක කතාවක් තියෙනවා. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ නෝවා කියන මේ වීර චරිතයක් පිළිබඳව කතෝලික ඉගැන්වීම තියෙනවා. මේ ජිනිසිස් කියන මේ උත්පත්ති පිළිබඳ කතාවේ තිබෙනවා. එක්තරා කාලයක් තිබුණා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ හරීම දීර්ඝයි. අවුරුදු ඒ කාලේ වෙනකොට ඒ කතාවේ තියෙන්නේ ඔවුන් අමරණීයයි කියලා කියන්නේ. ඒ අමරණීය කාලයේදී මේ මිනිස්සු අමරණීය වෙලා ඉන්න කාලයේදී දෙවියන් වහන්සේට හරි කලකිරීමක් තිබුණා. මිනිස්සු අමරණීයයි. හැබැයි දෙවියන් වහන්සේ අපේක්ෂා කළ තරමට මිනිස්සු ධාර්මිකනේ. මේ අය හරිම වංචනික විදිහට ජීවත් වෙනවා. ඔවුන් සભ્ય නැහැ. ඉතින් දෙවියන් වහන්සේට ලොකු කෝපයක් ඇති වුණා. හැබැයි දෙවියන් වහන්සේ දැක්කා මේ අය අතර එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි නෝවා. නෝවා කියන පුද්ගලයා හරි ධාර්මිකයි. දෙවියන් වහන්සේ නෝවා ඉදිරියේ මෙවිලා පෙන්වනවා. මෙවිලා ඔහුට කතා කරනවා. මම මනුෂ්‍යයව මෙව්වා. ඔහු ධාර්මික වීමයි මම අපේක්ෂා කළේ. හැබැයි අද එහෙම නැහැ. ඒ නිසා මම මේ මුළු මිහිතලේම සිටින මිනිසයන්ව විනාශ කරනවා කියලා දෙවියන් කියනවා. ඉතින් දැන් අපි දන්නවා දේවවාදී ආගම් වල දෙවියන් පිළිබඳ ඉගැන්වෙනකොට එක පැත්තකින් දෙවියෝ කරුණිකයි. අනිත් පැත්තෙන් ගත්තාම දෙවියන්ට තරහත් යනවා. මේ විදිහට තමයි මේ ඉගැන්වීමේ තියෙන්නේ. ඉතින් එතකොට මේ එතනදි කියනවා සිතාර දැන් හැබැයි ඔබ ධාර්මිකයි. ඒ නිසා ඔබට අවස්ථාවක් තියෙන ජීවත් වෙන්න. මම දකින ධාර්මික පුද්ගලයා ඔබ. ඔබ නැවක් හදන්න. මෙන්න මේ විදිහ නැවක්. ඒකට දෙවියන් වහන්සේ උපදේශ දෙනවා. ඒකේ දිගපළල පිළිබඳව. මේ විදිහට නැව හදලා ඔබ මෙන්න මේ වගේ එක්තරා දිනයක මේ නැවට ඇතුළු වෙන්න. ආරක්ෂිතව දොර වහගෙන නැවේ ඉන්න කියලා දෙවියන් වහන්සේ උපදෙස් දෙනවා. ඉතින් එක්තරා දිනයක මේ දෙවියන් වහන්සේගේ උපදෙස් දනු ඔහු නැව නිර්මාණය කරනවා. නිර්මාණය කරලා අර දෙවියන් වහන්සේ කියපු දිනේදී ඔහු නැව ඇතුළට යනකොට විශාල ස්වර්ගයෙන් විශාල ජල ධාරාවෙන් ඇවිල්ලා මුළු මිහිතලේම යට වෙනවා. යට වෙලා අර නෝවාගේ මේ හදපු නැව පාවිලා ගිහිල්ලා එක්තරා කඳු මුදුනක පතිත වෙනවා. දවස් ගාණක් ගියාට පස්සේ අර ජලය බැහැලා යනවා. මිහිතලේ හිටපු සියලුම සත්වයන් විනාශ වෙනවා කියලා කියනවා. නෝවා දැනගන්නවා දැන් ජලය බැහැලා ගිහිල්ලා. මිහිතලේට ආපහු තමන් මේ පොළොවට ඇවිල්ලා බලනකොට සියලු සත්වයන් නැහැ. හැබැයි එක වරයක් දෙනවා නෝවාට දිවියන් වහන්සේ. තමයි අර නැවට ගොඩ වෙනකොට සියලුම සතුන්ගෙන් පිරිසිදු ගැහැණු සහ පිරිමි සතුන් තෝරගෙන නැවට යන්න පුළුවන්. හරි ලස්සන කතාවක් මේක. ඉතින් නෝවා අර විදිහට මේ සත්තුන් අරගෙන මේ නැවට ඇතුල් වෙලා අර උපද්‍රවය නිම වුණාට පස්සේ ආපහු මිහිතලෙට එනවා. දිවියන් වහන්සේ ඔහු ඉදිරියේ යලිත් මතු වෙලා කියනවා. මතු දිවියන් වහන්සේ පිනුනට පස්සේ නෝවා මේ පුද පූජා පවත්වලා දිවියන්ව සතුටු කරනවා. දිවියන් වහන්සේ කියනවා මම ඔබ ගැන හරි සතුටුයි. මිනිසා පිළිබඳව මට ඔහුගේ අධර්මිෂ්ඨ භාවයේ පිළිබඳව මට තිබුණ අසතුටක්. මම ඔහුව විනාශ කළා. හැබැයි යලි කවදාකවත් මම මේ විදිහේ විනාශයක් මේ මිනිසයාට ගෙනින්නේ නැහැ කියලා මේ කතාව විවර වෙනවා. දැන් මෙතන තියෙන කියවෙන කරුණ තමයි මට පෙනෙන හැටියට සිතාරා මේ ධර්මිෂ්ඨ භාවය කියන එක. ඒකෙන් සියලුම මේ ආගම්වල මේ ආගමික ඉගැන්වීම්වල අපිට පෙන්වෙන මූලික කාරණේ තමයි ධර්මිෂ්ඨ භාවය. මනුෂ්‍යයා සමග සහයෝගයෙන් සංවේදී භාවයෙන් යුක්තව ජීවත් වීම කියන එක. ඇත්තටම අපිට
එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආගම්වල. ඒ තමයි ආගම්වල උගන්වන අර මාන් මිනිසුන් අතර පවතින උගන්වන සහජීවනයේ සහ ධාර්මිෂ්ඨභාවයේ කියන මූලික ගැන්වීම, සරල මූලික ගැන්වීමෙන් අපි ටිකක් ඈතට ගිහිල්ලා සිතාරා අපි ටිකක් ආගම වෛවර්ණවත් කරගෙන තියෙනවා. දැන් මේක කාට පොදුයි කියලා කිව්වේ මම ඒකයි. අපි ඉගෙනවීම වල තියෙන සරල බව, අපි ඉගෙනවීම වල තියෙන හරිම සරල ඉගෙනවීමක්, ධාර්මික බව, යහපත් බව, සහජීවනය, සහයෝගීතාවය, අන්‍යෝන්‍ය ප්‍රීසීලී භාවය, ගරුත්වය, ඒ දේවල් තමයි උගන්වලා තියෙන. නමුත් අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා ටිකක් අර අද අපි දන්නවා, ඔබත් මමත් දන්නවා මේ පරිභෝජනවාදී සංස්කෘතියක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බෞද්ධයොත් යම් ප්‍රමාණයකට අර මේ හෙඩොනිස්ටික් මේ පරිභෝජනවාදී සංස්කෘතියේ අංග බවට පත් වෙලා තියෙනවා. කතෝලික ජනතාවත් යම් ප්‍රමාණයකට මේකට හසු වෙලා තියෙනවා. දැන් සමහර මධ්‍යස්ථව හිතන ක්‍රිස්තියානි කතෝලිකයි කියන දෙයක් තමයි අපි ඕනවට වැඩිය මේ අද තියෙන සමාජාර්ථික ක්‍රමේ මේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා කියන එක. ඉතින් මම කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට ක්‍රිස්තුස් වහන්සේගේ මූලික ඉගැන්වීම් පිළිබඳව කල්පනා කරලා බලනකොට සිතාරා ඒ ඉගැන්වීම් අනුගමනය කරන්න අපිට වෛවර්ණවත් දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ උත්සව හොඳයි, අපි ඒව නරකයි කියන්නේ නැහැ. ඒ සැමරීම හරි හොඳ දෙයක්. සමාජ සම්මතයේ තියෙන මිනිස්සු සතුට සඳහා කරන දේවල් අපි අගය කරනවා. නමුත් අපිට අපේ ගෙවල් තුල අපිට සමරන්න පුළුවන්, අපි පවුල තුල බොහොම සාමකාමීව ඕනෝන් අතර ප්‍රීසීලී භාවයේ වර්ධනය කර ගැනීම. අපි ඇත්තටම මේ ශුද්ධාත්ම ඵල කියලා කොටසක් ඉගොන්නලා තියෙනවා කතෝලික දර්ශනේ. මේ සිතාරා සාමය, සහජීවනය, මෘදු භාවය, ඊළඟට ප්‍රීතිය වගේ සංකල්ප, ඒවා බැලුවහම ඒවා තමයි මේ යහපත් භාවයන්. දැන් අද අපි මේ කතා කරනවා, නිතරම කතා කරන දේවල් තමයි මේ මනුෂ්‍යයා සංවර්ධනය වෙනකොට ඔහුට තියෙන්න ඕන චිත්තවේග බුද්ධිය කියලා දෙයක්. චිත්තවේග බුද්ධිය තුළින් තමයි සාර්ථක පරිපූර්ණ මනුෂ්‍යයෙක් බිහි වෙන්නේ. චිත්තවේග කියලා කියන්නේ යහපත් භාවයන්, ඔය මෛත්‍රී කියලා කියන යහපත් භාවයක්, අනුකම්පාව කියලා කියන යහපත් භාවයක්, කතෝලික ආගමේ උගන්වන දයාව කියලා කියන යහපත් භාවයක්, ඒවා පැතිරවිය හැකි හදවතෙන් උපදින සමාජයේ විත පැතිරවිය හැකි චිත්තවේගීය බුද්ධියක් තියෙන මිනිසෙක් තමයි ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්, එහෙම නැත්නම් පරිපූර්ණ පුද්ගලෙක් හැටියට අපි දකින්නේ. ඉතින් බුද්ධාගමේ අපි උගන්වන සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ, ඒවා අපිට අපේ පෞල තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. කතෝලිකයෙකුට ජේසුස් වහන්සේගේ මූලික ඉගැන්වීම් තමන්ගේ පවුල තුර, තමන්ගේ සමාජය තුළ හරි පහසුවෙන් සරලව මං හිතන්නේ අනුගමනය කරන්නට පුළුවන් වෙනදා නැති ලොකු උත්සව නැති වුණත් කියලා මට හිතෙනවා. අපි අපේ වැඩසටහනේ අවසන් භාගයට පැමිණ සිටින අපේ ස්වාමීන් වහන්සේ, අද අපේ මාතෘකාවත් ටිකක් වෙනස් කියලා ඔබට දැනෙන්නට ඇති. ඒ නිසාම අපි අද වැඩසටහන අවසන් කරන්නේ ආරම්භයට තවත් ටිකක් කිට්ටු වෙමින්. මම කැමතියි අපි අද මේ මාතෘකාව තෝරා ගැනීමේ මුඛ්‍ය අරමුණ අපේ වැඩසටහන නරඹන පිරිසට සඳහන් කරන්න. භික්ෂුන් වහන්සේ නමක් එළඹෙන ළඟ එන නත්තල පිළිබඳ බෞද්ධ ඇසින්, ඇයි මෙවැනි ලෝකය තුළදී ගෝලීය වසංගතයක් පවතිනකොට අපි මෙවැනි නිමිත්තක්, මෙවැනි මාතෘකාවක් තෝරා ගැනීමේ අරමුණ අපි අපේ ජනතාවට පහදමු අපේ ස්වාමීන් වහන්ස? ඔව් සිතර, මට මෙන්න මෙහෙම කියන්න පුළුවන් එකක් තමයි, අපි දැන් මේ භික්ෂුවක් හැටියට කතා කරනකොට ලෝකය අපි හැම වෙලාවම මනුස්ස සමාජයක් හැටියට ඇත්ත වශයෙන්ම අපි ඉදිරියට යා යුතුයි. එහෙම ඉදිරියට යනකොට අපි නවීන අදහස් එක තමයි ජීවත් වෙන්න ඕන. අපි හැම දිනම අපිට පෙනෙන දෙයක් තමයි ලෝකේ වෙනස් වෙගෙන යනවා. ගෝලීයකරණය කියන සංකල්පය අපිට කවදාකවත් ආපහු අපිට හැරෙන්න බෑ. ඒක තව තවත් ගෝලීයකරණය ඉස්සරහට යනවා මිසක් ආපහු පසුපසට යන ස්වරූපයක් දකින්න අපිට පුළුවන් කමක් නෑ. ඒ නිසා මනුෂ්‍ය සමාජයේ ඒ තත්ත්වයන් එක්ක අපි දියුණු විය යුතුයි. අපි අලුත් අදහස් ඇති කර ගන්න ඕනේ. එහෙමනම් අපි අපිට මේ ආගම් පිළිබඳව අපි මම හිතන්නේ ලංකාවේ මේක කතා කරන්නත් ඕන ප්‍රශ්නයක් නෙවෙයි. අපි කොහොමත් සහජීවණයෙන් ඇත්තටම ජීවත් වෙන මිනිසුන් අපිට එහෙම ගැටුන්නේ. නමුත් තවදුරටත් අපේ ආගම් සම්බන්ධයෙන් තියෙන මේ එකිනෙකා අතර තියෙන සහයෝගී භාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය කියන එක ඇත්ත වශයෙන්ම අපි අතර සිතාරා දියුණු විය යුතුයි. සමහර වෙලාවට අපිට ලෝකයේ ආගම් ආපු ආකාරය පිළිබඳ අවිචාරක හැඟීම් තියෙන පුළුවන්. දැන් අපි විවෘතව කතා කළොත් එහෙම කතෝලික ක්‍රිස්තියානි ආගම් ලංකාවට ආවේ විදේශීය ආක්‍රමණයන් හරහා, අධිරාජ්‍යවාදී හරහා කියලා. ඒවා අතීත අමිහිරි අත්දැකීම්. නමුත් මේවා අපි
පවත්වා ගත යුතු දේවල් නෙමෙයි අත් වශයෙන්ම. මොකද අපි අර මේ 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 බෞද්ධ ඉගැන්වීමක් තියෙනවා, යං වේදේති තං සංජානාති, විඳින ආකාරයේ තම අනුව තමයි මිනිසයා යමක් හඳුනගන්නේ. දැන් ලෝකයේ යම් යම් තත්ත්වණු අපිට අමහිරි අද්දකීම් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා දිගින් දිගටම අපි අපේ මනසේ තියෙනවා නම් ඒව අනුව තමයි අපි හැමදාම දකින්න පෙළඹෙන්නේ. මම එක කාරණයක් කියන්නම්, විනාඩියක් මට ලැබෙනවා අපිට. විනාඩියයි තියෙන අපේ ස්වාමීන් වහන්සේ. හොඳයි, එක කාරණයක් කියන්නම්. අත් වශයෙන්ම මේ 1940 දශකයේ අවසාන වෙනකොට අපේ ස්වාමින් වහන්සේලා අපේ ස්වාමින් වහන්සේලා දැක්කා මේ කොයිතරම් දුරට කතෝලික උගතුන් විසින් බුදු සමයේ ව්‍යාප්තියට කරපු සේවය. ගොගලි වගේ උගත්තුමට කියන්න වෙලාව නැහැ. ඒ වගේම ඔය මේ බෙන්ජමින් ක්ලෆ් වගේ පූජකවරු පවා ඇවිල්ලා පාලි භාෂාවට සහ බෞද්ධ සාහිත්‍යයට විශාල සේවයක් කළා. ඒ නිසා 1940-50 දශකවල හිටපු ස්වාමින් වහන්සේලා අත් වශයෙන්ම බොහොම ප්‍රසාදයෙන් කතා කළා. ඒ කාලෙදී මේ බුද්ධාගමට සහ මේ මේ බෞද්ධ දර්ශනයට සහ පාලි භාෂාවට ඉංග්‍රීසි ජාතික මේ ක්‍රිස්තියානි කතෝලික සම්භවයක් තිබිච්ච ආණ්ඩු විසින් කරපු ප්‍රගති සඳහා අපි අමතක කරන්න හොඳ නැහැ. ලෝකේ බටහිර ලෝකේ බුද්ධාගම ව්‍යාප්ත වුණේ සිතාරා බෞද්ධයන් නිසාමත් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ලෝකේ ව්‍යාප්ත වුණේ ක්‍රිස්තියානි කතෝලික සම්භවයක් තිබිච්ච ප්‍රබුද්ධ ජනයා නිසා තමයි බෞද්ධ දර්ශනයේ මහායාන බුද්ධාගමත් තේරවාද බුද්ධාගමත් බටහිර ලෝකයේ ව්‍යාප්ත වුණේ. ඉතින් ඒ නිසා අපි බොහොම වෙනස් විදිහට අපි දියුණු විදිහට අපි හිතන්න ඕන. ආගමික සහජීවනයේ අන්‍යෝන්‍ය ගරුත්වයේ තියෙන පමණට මම හිතන්නේ අපිට රටක් ජාතියක් හැටියට ඉස්සරහට යන්න හරි පහසුයි. ඒක අපේ ඉගෙනීමටත් එකඟයි. විවිධත්වය ලෝකය සුන්දර කරනවා කියන කාරණය අපි වැඩසටහන ආරම්භයේම මතක් කරා. හැබැයි මේ විවිධත්වය තුළ මිනිසුන් ලෙසින් ඔබේ යහගුණ වර්ධනය කරනවා නම් ඒ සුන්දරත්වයට එහා ගියේ යහගුණ මානුෂීය ගුණධර්ම ලෝකය තව තවත් යහපත් කරනවා, ආදරණීය කරනවා. සැමට එකලෙස මෛත්‍රී සහගත ලෙසින් අපිට ලෝකයේ දෙසම බලන්න පුළුවන් වෙනවා. ඉතින් අද ළඟ එන නත්තල බෞද්ධයන් කතා බහ කරන්න අපි ගෞරවයෙන් වැඩම කරවාගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය මිලිස්වත්ත විමල ඥානස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අපි පාද නමස්කාරයෙන් යුතුව මේ මොහොතේදී ආශිර්වාද කරමින් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තවත් දවසකදී ඔබ වහන්සේ වැඩම කරවා ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ වැඩසටහන ඔබ නැරඹුවාට. සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් අපි යහපත් සතියන්තයක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේදීත් මුණ ගැහෙනවා. සම්මා සම්බුදු සරණයි.